සුබම සුබදවසක් ප්‍රාර්ථනා කරනවා අදත් නයිෆ් මින්ෆහබ් සමගින් එකතු වුණු ප්‍රේක්ෂකව ඔබට. ඔබට මතක නම් අපේ රට ඇතුලේ හැම අවුරුද්දකම හැම දෙසැම්බර් මාසයකම අවසානයේ සිද්ධ වෙන සමහර ස්වභාවික සිද්ධීන් නිසා බොහෝමයක් දෙනා මතපල කරනවා. දෙසැම්බර් මාසයේ අවසාන සතිය ඇතුළත විශේෂයෙන්ම නත්තල් දිනෙන් පස්සේ එහෙම නැත්නම් 2004 දී සුනාමි විස්තරණත් එක්ක සිදු වුණේ ස්වභාවික අනතුර නිසා හැම දෙසැම්බර් මාසයකම අවසාන දින කිහිපය කියන්නේ අපේ රටට ඉතාම අවාසනාවන්ත දින කිහිපයක් කියලා. සමහරු කියන විදිහට මේක දෙසැම්බර් 25 26 දිනයන් වලින් පස්සේ සිද්ධ වෙන දේවසාපය. සුනාමියෙන් පටන්ගත සාපය තවමත් අවසන් නැහැ. ඉතින් මේ සාපය අවසන් කරන්න දළදා වහන්සේ මහ ජනතාව වෙත ප්‍රදර්ශනය කරන්න සැරසෙනවා කියලා විශ්වාසදායී ආරංචි මාර්ගවල සඳහන් වෙනවා. ඉතින් අත්‍තරම මෙහිම සාපයක් ලංකාවට දක්වනවා. දළදා වහන්සේගේ ප්‍රදර්ශනයේ සිද්ධ වෙලා තියෙන මීට පෙරත් මේ වගේ කාලවල එහෙම සාපයක් තියෙනවා නම් දළදාව ප්‍රදර්ශනයෙන් නවත්වන්න පුළුවන්. ඉතින් අද නයිෆ් ඉන්ෆෝහබ් සමගින් නඳුනත් ඔබට පුළුවන් මේ සියල්ලටම පිළිතුරු දැනගන්න. රැඳෙන්න කියලා ආරාධනා කරනවා සුපුරුදු විදියටම මේ ගවේෂණාත්මක වීඩියෝ එක අවසානයේ වන තෙක්ම. සුනාමි ව්‍යසනය සිද්ධ වෙලා පසුගිය 26 වෙනිදා වෙද්දී අවුරුදු 18ක් ගත වෙද්දී 2022 දෙසැම්බර් 26 වෙනිදාත් මහා ධාරා නිපාත වර්ෂාවක් මහනුවර ඇතුළු ලංකාවේ කඳුකර ප්‍රදේශවලට ඇදහැළුණා කියලා වීඩියෝ බලාගෙන ඉන්න ඔබ දන්නවා. ඉතින් අවුරුදු ගණනාවක් තිස්සේම වරින් වර සමහරක් දේපළ හානි සමහරක් ජීවිත හානි එක්ක දෙසැම්බර් අගභාගයේ වෙද්දී මේ සිද්ධ වෙන ව්‍යසනය එකම රටාවකට සිද්ධ වෙනවද කියලා සමහරු මතපල කළා. සමහර රටවල්වල සිද්ධ වුණ සිදුවීම් අනුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ සිද්ධ වුණ සමහර සිදුවීම් අනුව බොහොමයක් දෙනා හිතන්න පටන් ගත්තා මේක ලංකාවේ වැදුණු සාපයක්ද. අපි 2004 වර්ෂයට ගියොත් 2004 වර්ෂයේ දෙසැම්බර් 25 වෙනිදා ඒතකම පොහොය දිනයකට යෙදුණා. ඉතින් බොහොමයක් දෙනා කියන්න පටන් ගත්තා මේ ආකාරයේ දවස් එක ළඟ තිබීම නිසා තමයි සුනාමි වගේ විශාල ස්වභාවික විපතක් රටට සිද්ධ වුණේ කියලා. හැබැයි විද්‍යාත්මක පැත්තෙන් ගත්තොත් ඒ කතාවේ කිසිම පිළිගත හැකි සාධකයක් නැහැ. කොහොම වුණත් බොහෝ දෙනෙක් තවමත් විශ්වාස කරනවා මේ ආකාරයේ බලවේගයන් පහ කරන්න සාපයක් තියෙනවා නම් මේ සාපයෙන් මිදෙන්න බෞද්ධ සංස්කෘතියට අනුව ලංකාවේ පවතින වැඩිම අනුහස් සහිත වස්තුව දළදා වහන්සේ මහ ජනතාවට ප්‍රදර්ශනය කිරීම හොඳම විසඳුම බව. හරියටම කිව්වොත් විවිධ දර්ශනයන් විවිධ ආගම් විවිධාකාරයේ විශ්වාසයන් එක්ක ස්වභාවික සංසිද්ධීන් වළක්වා ගන්න දෙවියන් පිදීම ගස්වැල් වලට වන්දනා කිරීම එතෙකම මේ ආදී 13 වහන්සේලාට වන්දනා කිරීම අතරින් බෞද්ධ සංස්කෘතිය තුළ වැඩිම වාරයක් වන්දනාමානයට ලක් වෙන ශ්‍රී දළදා වහන්සේ මේ ආකාරයෙන් ප්‍රදර්ශනය කිරීමෙන් ඊටම යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. කඳුටරට මහනුවර දළදා මාලිගාවේ වැඩ හිඳුවල තියෙන බුදුන් වහන්සේගේ වම් දන්ත ධාතුව බව ඔබ හොඳින් මේ කතා සියල්ලම අතරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහත් මහනුවර අස්ගිරි මහානායක හිමිවරුන්ට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. 2023 වර්ෂයේදී 75 වන නිදහස් උළෙලට සමගාමීව දන්ත ධාතුව මහජනයා වෙත ප්‍රදර්ශනය කරන විදිහට 2009 වර්ෂයෙන් පස්සේ වෙනි ආකාරයක මහජන ප්‍රදර්ශනයක් සිදු කරලා නැති නිසාම රටට යහපත ප්‍රාර්ථනා කරලා මේ ආකාරයෙන් දන්ත ධාතුව ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය බවයි බොහෝ දෙනෙකුගේ මතය වෙන්නේ. ඔබ දන්නවද බුදුන් වහන්සේ පරිනිර්වාණය කරන මොහොතේදී අදිෂ්ඨානයකින් තමයි උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ලෝකයට වන්දනාමාන කිරීම සඳහා නාසගේ ශාරීරික ධාතුවක් වසර 5000ක් යන තෙක්ම ධාතු පරිනිර්වාණය නොවේවායි කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතින් බෞද්ධ සංස්කෘතිය තුළ විශ්වාස කරන විදිහට මේ දන්ත ධාතුව ආරක්ෂා කිරීම රටක නායකයාගේ වගේම බෞද්ධ පිරිස වැඩි ශ්‍රී ලංකාවේ ජනතාවගේ වගකීමක් විදිහට සැලකෙනවා. මේ පූජනීය වස්තුව එවකට දඹදිව මෙන් නැත්නම් ඉන්දියාවෙන් ගෙනෙන්න හේතුව තමයි එවකට දළදාව තැන්පත් කරලා තිබුණු දඹදිව කාලිංග ප්‍රදේශයේ ඇතිවෙන යුද්ධ තත්ත්වය. ඉතින් දළදා වහන්සේ ලංකාවට ගෙනීමේ කතාව ගැන ඔබ හොඳින්ම දන්න නිසා අපි වැඩිදුර විස්තර සඳහන් කරන්න යන්නේ නැහැ. දළදා වහන්සේ ලංකාවට වැඩම කිරීමෙන් පස්සේ පිළිවෙලින් අනුරාධපුරයට තිස්සමහාරාමයට පොළොන්නරුව කොත්මලේට වෙලිගලට පඬිරටට නැවතත් පොළොන්නරුව රාජ්‍යයට දඹදෙණියට කෝටේ රාජධානීට මීළඟට කොත්මලේ බෙංගමෝ විහාරයට ඉන්පස්සේ දෙල්ගමුඩ සහ අවසානයේ සෙංකඩගල නුවරට ව්‍යාකරින් විවිධාකාරයේ සිද්ධාමයන් එක්ක විටින් විට විවිධ රාජධානි වලට මාරු කරලා තියෙනවා. ඉතිහාසය තුල රාජ්‍ය මට්ටමින් සිද්ධ වුණ සටන් විදේශීය ආක්‍රමණ මේ සියල්ලටම දළදා වහන්සේව හේතුවක් කරගත් අවස්ථාත් ඉතිහාසය තුල ඕනෑ තරම් තිබිලා තියෙනවා. ඒ වගේම අතීතයේදී වැඩවාසය කළ බෞද්ධ භික්ෂූන් රජවරුන් සහ පොදුවේ ජනතාව දන්ත ධාතුන් වහන්සේව සතුරු ආක්‍රමණ වලින් බේරා ගැනීම සඳහා ජීවිත පවා පූජා කරලා තියෙනවා. ඒ වගේම ඉතිහාසය තුළ අවස්ථා ගණනාවකදී දළදා වහන්සේට උපද්‍රව සිද්ධ වෙන්න යන අවස්ථාවලදී ස්වභාව ධර්මයෙන්ම දළදා වහන්සේ ආරක්ෂා කළ බව කියන අවස්ථා බොහෝමයක් ජනප්‍රවාදවලත් සඳහන් වෙනවා. 2009 වසරෙන් පස්සේ මෙවැනකම් කිසිම අවස්ථාවක දළදාව ප්‍රදර්ශනයට ලක් කරලා නැහැ. ඔබ දන්නවා ඒ වරුදු කිහිපය පුරාවට ඉතාම දරුණු ස්වභාවික විපත් කොරෝනා වසංගතය ඇතුළු වසංගතයන් ආර්ථික දුෂ්කරතාවයන් ඇතුළු බොහෝමයක් කරදරවලට අපේ රටට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා මේ දළදා ප්‍රදර්ශනයෙන් පස්සේ මේ කරදර බොහෝ දුරට අඩුයි කියලා. ඔවුන්ගේ විශ්වාසය රඳා පවතින්නේ දළදා වහන්සේගේ අනුහස් බලය මත තියෙන භක්තියත් එක්ක. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු දළදාව පෙන්වීමත් සමග හෝ මේ රටට හොඳ කාලයක් උදා වෙන්න කියලා. අපි ප්‍රාර්ථනා කරමු
දලදා වහන්සේගේ අනුහස් බලයෙන් රටේ ඉදිරි අනාගතය සමෘද්ධිමත් වෙන්න කියලා. ඉතින් ඔබේ ප්‍රාර්ථනාවත් අනිවාර්යෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ පහලින් යොමු කරන්න. ප්‍රාර්ථනා සියල්ල සමගින් අපි අදට ඔබින් සමු ගන්නවා. ඔබට සුබම සුබ දවසක්. ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඕෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්න එකේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටියට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.